පෘථිවියේ කංජ වර්ග 4000කට වඩා ඇති අතර ඒවයින් බොහෝමයක් ඇත්ත ජීවිතය අපිට දකින්න ලැබෙන්නේ අපේම මිනිසුන්ගේ විනාශ කිරීම තමයි ඒකට හේතුව. ඉතින් අවුරුදු ලක්ෂ ගණන් පොළොවට පස්සේ ඉදිරිය තිබිලා ජලය, තාපය, පීඩනයත් එක්ක ඒවයේ සංයුතින් වෙනස් වෙනවා තමයි මේ කණිජයන් නිර්මාණය වෙන්නේ. ඉතින් මේ මැණික් කියන්නේද අන්න ඒ වගේ වෙනස්කම් රැසකින් පස්සේ ඇති වූ නිර්මාණයක්. අදවන විට මේ මැණික් වල අගය බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. ඒ වගේම ලෝකෙ පුරා මිනිසුන් මේ දුර්ලභ මැණික් සොයා අඩි 100 200 පමණ පහළට පතල් නිර්මාණය කරමින් මැණික් සොයනවා. ඉතින් අද දවසේ අපූර්වයෙන් අපි කතා කරන්නේද ලොව වටිනාකමින් වැඩිම මැණික් වර්ග 12 ගැන. මේ මැණික් වලින් එකක් කරේ හොයාගන්න පුළුවන් වුණොත් પરම්පරා ගානකට මුදල් වලින් නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවෙනු ඇති. එහෙනම් අපි යමු වීඩියෝට. අංක 12. ජෙරම් ජෙවයිට්. මෙම ඛනිජ වර්ගයේ ෆ්ලෝරයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් සහිත ඇලුමිනියම් අඩංගු බෝරේට් ඛනිජයකි. එය ප්‍රථම වරට 1883 දී සයිබීරියාවේ අඩුන් චිලෝන් කඳුකරයෙන් හමු විය. මෙම මැණිකට ක්වාටස් හා සමාන දෘඩතාවයක් ඇති අතර මෝස් පරිමාණයෙන් 6.5 සිට 7.5 දක්වා ඇති හේයින් ස්වර්ණාභරණ සෑදීමට වඩාත් යොදා ගනී. මෙම මැණික් වල කැරට් එකක වටිනාකම රුපියල් වලින් ලක්ෂ 4ක් පමණ වනවා. අංක 11. ෆයර් ඕපෙල්. විශාල වශයෙන් තාක්ෂණිකව ඛනිජයක් ලෙස සොයාගෙන නැතත් ඛනිජ ද්‍රව්‍යයක් ලෙස සනාථ කරගත මෙම ඛනිජය සිලිකා හෝ සිලිකන් ඩයොක්සයිඩ් ආකාරයෙන් පැවතිය හැකිය. ඕපෙල් සෑදීමේදී පාරිසරික තත්ත්වයන් යොදා ගනිමින් විවිධ වර්ණ වලින් යුතුව උපදවාගත හැකිය. ඛනිජ විද්‍යාවේදී ඕපෙල් මගින් ආලෝකයේ විහිදුවාලීමට හැකි බව සනාථ කරගෙන ඇත. ඕපෙල් කැරට් එකක වටිනාකම රුපියල් වලින් ලක්ෂ 5ක් පමණ වනවා. අංක 10. පවුඩ්‍රේටේට්. කාන්තා පාර්ශවයේ ඉතාමත් ඇල්මක් දක්වන ස්වභාවයෙන්ම රෝස පැහැයෙන් යුතු ඛනිජයකි. එම නිසාම ඉහළ පැලැන්දවල කාන්තාවන් ස්වර්ණාභරණයන් ලෙස පළඳින ලද්දේද පවුඩ්‍රේටේට් පාෂාණවලින් යුත් ස්වර්ණාභරණයි. 1960 දී කැනඩාවේ ක්වේබෙක්කීදී ප්‍රථම වරට මෙම පාෂාණය සොයාගෙන ඇත. පවුඩ්‍රේටේට් කැරට් එකක වටිනාකම රුපියල් වලින් ලක්ෂ 6ක් පමණ වනවා. අංක 9. බිනිටොයිට්. ඉතාම දුර්ලභ ගණයේ දීප්තිමත් නිල් වර්ණකින් හෙබි පාෂාණ වර්ගයකි. බේරියම්, ටයිටේනියම් සහ සිලිකා සංයුතියෙන් සෑදී ඇති බිනිටොයිට් පාෂාණය ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් බිනිටෝ ප්‍රාන්තයෙන් සොයාගෙන ඇත. ශක්තිමත් නිල් වර්ණයෙන් යුතු ප්‍රතිදීප්ත පැහැයක් ලබා දෙන මෙම පාෂාණයේ කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 8ක් පමණ වනවා. අංක 8. මස් ග්‍රැවයිට්. ඉතා ඝන ඇති මැණික් වර්ගයක් වන මෙහි මූලද්‍රව්‍ය සංයුතිය මැග්නීසියම්, යකඩ හා සිංක් වලින් සමන්විතයි. 1967 ඕස්ට්‍රේලියාවේ මස්ග්‍රේව්හිදී සොයාගෙන ලැබු මෙම පාෂාණය ඉදිරියේදී කතා කරන ටාෆයිට් පාෂාණ පවුලේ කෙනෙකි. මෙහි කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ වනවා. අංක 7. රෙඩ් බෙරිල්. රතු වර්ණය විවිධ වූ ආකාරයෙන් වෙනස් කරමින් පැමිණෙන පාෂාණ වර්ගයකි. සෝබාදහමේදී පිරිසුදුවම රතු වර්ණයෙන් හඳුනාගත නොහැකි වන අතර බෙරිලියම්, ඇලුමිනියම් හා සිලිකේට් වලින් සමන්විත ඛනිජයකි. මෙහි විශාල ප්‍රමාණයෙන් යුතු පාෂාණ කලාතුරකින් දක්නට ලැබෙන අතර උපරිම ප්‍රමාණය කැරට් 2ත් 3ත් අතර වනවා. මෙම පාෂාණ වර්ගයේ කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වනවා. අංක 6. ඇලෙක්සැන්ඩ්‍රයිට්. ඇලෙක්සැන්ඩ්‍රයිට් යනු රුසියාවේ යුරල් කඳුකරයේ තිබී සොයාගත් ක්‍රිසෝබෙරයිල් වර්ගයේ මැණිකකි. මෙම ඛනිජය ඇදහි නොහැකි තරමටම වර්ණයෙන් වෙනස් වන අතර ආලෝකයේදී රතු හෝ අඳුරු පැහැයක් ගනී. මෙම ඛනිජයේ කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 24ක් වනවා. අංක 5. ඩයමන්ඩ්. එහෙම නැත්නම් දියමන්ති. දියමන්ති කියන වචනය ඔබ අප බොහෝසේ හඳුනනක්. බොහෝ විවාහ ගිවිස ගැනීම්වලදී මුදුවලට යොදා ගන්නා මේ පාෂාණය ඉතාමත් දැඩිව නිර්මාණය වූවක්. දැලක සැකසූ ලෙස සංයුතිය පිරිසිදු කාබන් වලින් සමන්විත වන නිසා වසර බිලියන 1-3 අතර කාලයක කල්පැවැත්මකට හිමිකම් ලබන අතර මෙහි දැඩි බවද ඊට හේතු වෙනවා. දුර්ලභ ගණයේ පාෂාණයක් වන දියමන්ති වල කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වනවා. අංක 4. සෙරන්ඩිබයිට්. ලංකාවේ මුලින්ම හොයාගත්ත මැණික් වර්ගය වන අතර ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයට යොදාගත් මෙම මැණික් වර්ගය කැල්සියම්, බෝරෝන්, ඇලුමිනියම් හා මැග්නීසියම් වැනි බොහෝ සංකීර්ණ රසායනික සූත්‍රයකින් සමන්විතයි. මෙම පාෂාණය මෑතකදී මියන්මාරයේ මෝගොන් ප්‍රදේශයෙන්ද සොයාගන්න ලදී. මෙම මැණික් වර්ගයේ කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 36ක් වනවා. අංක 3. ගැන්ඩිඩියරයි. ඉතා දුර්ලභ කාණ්ඩයේ මැණික් වර්ගයක් වෙන ගැන්ඩිඩියරයිට් පාෂාණය 1902 දී මැඩගස්කරින් සොයාගෙන තිබෙනවා. බහුලවම ඇලුමිනියම් හා බෝරොන් වලින් සමන්විත ලා නිල් පැහැට හුරු පැහැවලින් අර්ධ පාරදෘශ්‍ය, එහෙම නැත්නම් අර්ධ වශයෙන් විනිවිද පෙලීමකින් සමන්විත පාෂාණ වර්ගයක්. මෙහි කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 40ක් වනවා.
අංග දෙක. ටාෆෙයි බොහෝ දුර්ලභ මැණික් කණ්ඩේ මැණිකකි. ලංකාවේ හා තැන්සානියාවේදී හමුවේ ඇති මේවායේ දුර්ලභ බව නිසා මිල ඉතා ඉහළ අගයක් ගනී. දම්පාටට හුරු වර්ණයෙන් යුතු දීප්තිමත් ගතියක් මේවා තුළ ආරුඪ වී ඇත. මෙම ටාෆෙයිට් වර්ගයේ මැණික කැරට් එකක වටිනාකම රුපියල් ලක්ෂ 70ක් පමණ වනවා. අංක 1 රෙඩ් ඩයමන්ඩ්. එහෙම නැත්නම් රතු දියමන්තිය. ලොව ඉතා දුර්ලභම පාෂාණ ලෙස නම් කර ඇති රතු දියමන්තිය ලොව පුරාම සොයාගෙන ඇත්තේ 30ක් පමණ ප්‍රමාණයක්. බොහෝමයක් කැරට් භාගයකට වඩා අඩුවන අතර ඉතා දීප්තිමත් රතු පැහැකින් යුතු මැණික් වර්ගයක්. සුප්‍රසිද්ධ කැරට් 5.11කින් යුතු මොසයිෆ් රතු දියමන්තිය 2011දී ඩොලර් මිලියන 8කට අත්පත් කරගත් අතර එය ලොව විශාලතම රතු දියමන්තියද වනවා. මේවායේ කැරට් එකකගේ ලංකානු රුපියල් බිලියන 2කටත් වඩා අධික වනවා. ඉතින් මෙන්න මේ විදිහට අද දවසේ අපූර්ණව තුලින් ලෝකයේ මිල අධිකම මැණික් වර්ග 12 ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අපූර්ණව අද සාර්ථකයි නම් අපූර්ණව channel එක subscribe කර bell icon එක click කර තවත් කෙනෙකුට දකින්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හමුමු තවත් දවසක තවත් අපූර්ව වීඩියෝකින්. සුබ දවසක්.